പ്ലാസ്റ്റിക് ബോട്ടലുകൾ. മേത്തിയേന് സിതുറു തുണാം. മേത്. ആവോ. ඇතුළෙ තිබෙන්නේ ජලය. මේකන පළවෙනි ප්‍රශ්නය ජලය වැඩි දුරක් ගිලේ කුමන සිදුරෙන්ද කුමන සිදුරේ මේ සිදුරු තුන වුණා අපිට නම් කර ගන්න පුළුවන් පීඩනය වැඩි සිදුරෙන් නෑ ඉහළ සිදුර මැද සිදුර පහළ සිදුර අපිට නම් කර ගන්න ඉහළ සිදුර මැද සිදුර පහළ සිදුර දැන් ඔයාලට කියන්න පුළුවන් මොන සිදුරෙන්ද කියලා පහළ සිදුරෙන් පහළ සිදුරෙන් දෙවනි ප්‍රශ්නය එයට හේතුව කුමක්ද එයට හේතුව කුමක්ද මොකද හේතුව භාජනයේ බෝතලේ පහළ පීඩනය වැඩි නිසා භාජනයේ පතුලේ පීඩනය වැඩි නිසා නේද වැඩි නිසා මේක පුතේ අපට අනිත් පැත්තට ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ කොහොමද? අපට අහන්න පුළුවන් ජලය අඩු දුරක් විදින්නේ කුමන සිදුරෙන්ද කියලා. එතකොට ඔයාලගේ උත්තරේ ඉහළ සිදුරෙන්. නේද? එතකොට එයට හේතුව කුමක්ද? ඔන්න ඔයාලට නැවත උත්තර දෙන්න පුළුවන්. මොකද්ද? භාජනයේ ඉහළ පීඩනය ජල භාජනයේ ඉහළ පීඩනය අඩු නිසා නේද අඩු නිසා කියලා පිළිතුරු දෙන්න පුළුවන්
ඇඳගත්තනේ නේද? එහෙනම් අපි යමු. ඔව් සර්. ඊළඟ ඔව් සර්. ක්‍රියාකාරකම් තුන. ක්‍රියාකාරකම් තුන. මේකක් කරලා මට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි එවන්න. राइट अनिवार्य कर ले वन right band men make नांगी के नेके वो क्रिया कार कमा ये वाके वाला ये वाला पुलवा समझा ये ना आप ही आमु तूने नहीं कर हरे माँ मेरी नहीं नहीं दे आप ही मेकिंग पुत्र इगने करते इन्ने इन्ने पातूलटे आना कोटे जाले पीड़ने वैडी एक निशान में गांग पातूल कट अभी तो गांग का नहीं अभी इधर पीड़ी ना ले सी नहीं इच्छा पीड़ने या काफी काम देकर देने नहीं अबे गांग पातूल टे याना कोटे बाहर टे याना कोटे पीड़ने वैडी अपने दरागन बे नहीं समार इतर खान वाले समय ये देने नहीं पीड़ने तो समार लाट वाला पीड़ने में और वाला की विदे नहीं नहीं ඒ වගේම මුහුදු පතුලෙත් එහෙමයි. ඒතර ඔයාලා හිතන්න කො මුහුදු පතුලේ පීඩණය කොච්චර තියෙනවද කියලා. නේද? මිනිසුන්ට මුහුදු පතුලට යන්නත් බැරි පීඩණය වැඩි නිසා. නැත්තම් අද තියෙන තාක්ෂණයත් එක්ක මුහුදු පතුලට නේද යන්න පුළුවන්නේ. ගොඩාක් ගැඹුරටම යන්න බෑ. හේතුව පීඩණය වැඩි. නේද? ඒවා අපිට දරා ගන්න බෑ. යකඩ වලටවත් දරා ගන්න බෑ. තේරුණාද? ඒවත් විනාශ වෙන තරම් ලොකු පීඩනයක් මුහුදු පතුලේ තියෙන ගොඩාක්ම ගැඹුරේ. මොකද සාමාන්‍ය ගැඹුරේ නෙමෙයි. කිලෝමීටර් විශාල ප්‍රමාණයක් යනකොට පහළට යන්න තියෙනවා. එතකොට පීඩනය දරා ගන්න බෑ. ඉතින් ජලයේ පීඩනය නේද? ඒක ඔනවාල දැන් දැනගෙන තියෙන්නේ. හයි, අපි යනවා ඊළඟ ක්‍රියාකාරකම. ක්‍රියාකාරකම තුන. समान वीदुरु ඒවටත් පුතේ මේ ඔව් සමාන වීදුරු දෙකක් නැත්නම් වීදුරු භාජන දෙකක් ගන්න එකකට දානවා පිරිසිදු ජලය. ඔන්න මේකේ තියෙන පිරිසිදු ජලය. එකකට පිරිසිදු ජලය දාන. අනෙක් භාජනයට මේස ලුණු
ලුණු තේ හැඳි 10ක් පමණ දාන්න ඕන. තේ හැඳි 10ක්. දාලා දිය කරලා අන්නේ ජලය සමාන ප්‍රමාණයක් දාන පිටු. ඔව්. මේ තියෙන්නේ ලුණු වතුර. හැබැයි ලුණු හැඳි 10ක් ටිකක් ලුණු ගතිය වැඩි කරන්න ඕන. තේරුණාද? ලුණු හැඳි 10ක් කියන්නේ ගොඩක්නේ. තේ හැඳි 10ක්නේ. රයිට්. එහෙනම් මේ තියෙන්නේ සාමාන්‍ය වතුර, මේ තියෙන්නේ ලුණු වතුර. පැහැදිලිද? දැන් සමාන අලුත් බිත්තර දෙකක් ගන්න. බිත්තර දෙකක් අරගෙන අත්ල මත තියලා දැන් ඔන්න මගේ අතේ බිත්තර දෙකක් තියෙනවා කියලා හිතන්න. පිරිසිදු ජලයට බිත්තරයක් දැමුවාම මොකක් වෙයිද? මේ තියෙන පිරිසිදු ජලය. लुणु जाले गंगा एलदोल पोकुनु वाले जाले जाले गण बाव වැඩි වැඩි බව වැඩි මේක ජලය තුනී පුතේ තුනී තුනී කියන්නේ ඝනත්වය අඩුයි නේද ඝනත්වය අඩුයි මේකේ ගොඩාක් දේවල් කවලම් වෙලා තියෙන නිසා ඝනත්වය වැඩි එතකොට ඒවැය පාවෙන ප්‍රමාණය වැඩි තේරුණාද පාවෙන ගතිය වැඩි හොඳයි ඉතින් ඔවා ඉස්සර කාලේ මේ කෘෂිකර්මාන්තයේදී අපේ මුතුන් මිත්තෝ මේවා දැනගෙන ඉඳලා තියෙනවා. තේරුණාද? ඒ අය වී වගා කරන ගොවීන් නේද? පිරුණු වී භාජන වලින් බොල් වී වෙන් කරගන්න ලුණු මිශ්‍ර ජලයට දාලා තියෙනවා. ලුණු වතුරට දාලා තියෙනවා. ඔව්. එතකොට අර බොල් වී හොඳට පා වෙනවා. නේද? ඊට පස්සේ සුදුසු නේද අර ලුණු ද්‍රාවණය නිසා අපිට හොයා ගන්න පුළුවන් පැල කරන්න සුදුසු බීජ වර්ග ඇට වර්ග ටිකක් හොඳ ඒවා වෙන්න එපැයි නේද අර බෝල් පාවෙලා යනවා අනිත් ඒවා පාවෙන්නේ නැහැ හොඳ ඒවා නේද පතුලේ ගිලිනවා ඉතින් හොඳ බීජ ගත්තොත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් නිසා තමයි ඔවුන් මේක කරලා තියෙන්නේ ඒ අයත් මේක දැනගෙන ඉඳලා තියෙනවා बोल भी वें कर गाना ऐले हुआ समझ नहीं प्रश्न आप බිත්තරය පා වෙන්නේ කුමන ජලයේද? කරදිය දැන් ලුණු ජලයේ මේ ක්‍රියාකාරකම ඔයාලට යමක් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මුහුදේ පීනන ලේසි. ඇයි පාවෙන ගතිය වැඩි නේද?
ඇළදොල වැව් පොකුණු වල පීනන්න අමාරුයි. මොකද ගිලෙන බව වැඩි, ඝනත්වය අඩු නිසා. හැබැයි මුහුදේ පීනන්න පහසු වෙනවා. මොකද පා වෙන ගතිය වැඩි. මේ දෙක නිසා පීනන්න ලේසි. නැව් උනත් පුතේ මුහුදේ යනකොට ටිකක් එච්චර ගිලෙන්නේ නැහැ. උඩින් යන්නේ. හැබැයි ඇළ මාර්ගයකට නිර්දිය වතුරට දැම්මොත් එහෙම තව පහළට ගිලෙනවා. මැව් ගොඩක් යන්නේ මුහුද තමයි. හැබැයි ඇල මාර්ග වලදී අර ගිලෙන ප්‍රමාණය එයාර් බෝඩ් එක පේන්නේ නැහනේ. දැන් හරිනේ. ඔය පොන්චක තියන්න. प्रश्न हेतु लूनो लूनो मिश्र जले गाना निशा लूनो मिश्र जले लूनो मिश्र जले गाना निशा लियली वराय सर लियली वराय सर लियली वराय सर लियली वराय सर हार हार सर डिकानोंड विश्वास कर तुम्हारी पास से कुछ दिए ना अतीत खुशी कर्मांत ये भी ओदागत
කුමකටද අතීත පොල්වි හඳුනා ගැනීමට පොල්වි හඳුනා ගැනීමට හොඳ වී වල බොල්වි වෙන් කර ගැනීම හොඳවී වල බොල්වී වෙන් කර ගැනීම බෝල් කියන්නේ කියලා තියෙන බෙල් කියලා සබෝල් කියන්නේ කලියලත් බෝල් වී කියන්නේ පුතේ ඇතුලේ මුකුත් මදයක් නැහැ ඒව පැලවෙන්නේ නැහැ තකොට හොඳ වී වලින් හොඳ අස්සැන්නක් ගන්න පුළුවන් ඒක අපි සියලා කියලා ලුණු මිශ්‍ර ජලයේ බොල් මේ වී දැම්මට පස්සේ බොල් ටික පාවුණා ලේසියෙන්ම පාවුණා සාමාන්‍ය වතුරේ දානවා මට මතකයි අපේ සීයලා එහෙම ලුණු මිශ්‍ර වතුරේ නෙවෙයි දැම්මේ සාමාන්‍ය වතුරේ දැම්මත් බොල් පාවෙනවා ඒක එහෙම තමයි නමුත් ලුණු මිශ්‍ර වතුරේ දැම්මහම මේ අර බොල් විතරක් නෙවෙයි ඔව් සමහර ඒවා තියෙන පුතේ බාග දැන් වී ඇටේ මෙන්න මෙහෙමයි ඇතුලේ වී ඇටය දැන් මේ මම මේ වී ඇටේ ලොකුවට ගත්තොත් මේ ඇතුලේ මේ පොත්තනේ උඩ තියෙන්නේ මැද තියෙන්නේ මදේ මේ මදය හොඳ වී ඇටවල මෙහෙම සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන්නේ හැබැයි බොල් වී වල පොත්ත විතරයි තියෙන්නේ ඇතුලේ මුකුත් නැහැ හිස් ඇතුලේ හිස් එතකොට බර නැහැනේ බර නැති වුණාම පාවෙනවා වතුරේ නේද නැමෙන් ඇතුල හොඳට ගණන තියෙනකොට පිරිලා තියෙනකොට වතුර යට යනවා නේ එතකොට ඒවා යට යන ඒවා හොඳ ඒවා සමහර වී යට තියෙනවා මේකේ භාගයයි පිරිලා තියෙන්නේ භාගෙට නේද භාග කියලා ඒවට කියනවා ඉතින් ඒවත් වෙන් කරගන්න දැන් මේවත් පැලවෙන්නේ නැහැ මේව පැලවෙන්නේ නැහැ මේව පැලවෙන්නේ නැහැ මේවත් හොඳ නැහැ මේවත් හොඳ නැහැ මේවා හොඳයි බගා කරන්න හොඳයි එතකොට ලුණු වතුර දැම්මහම මේ දෙකම පාවෙනවා සාමාන්‍ය වතුර දැම්මොත් මේ බොල් විතරයි පාවෙන්නේ මේවත් යට යනවා එතකොට මේවා පැලවෙන්නේ නැහැ නේද රයිට් ලුණු වතුර දැම්මොත් මේ දෙකම පාවෙනවා මේක මේව බර නිසා වතුරට තැම්පත් වෙනවා එතකොට මේ ටික තෝරලා ගන්න පුළුවන් නේද එහෙම තමයි බිත්තර වී හැදුවේ බිත්තර වී කියන්නේ මොනවද අපි පැල කරන්න ගන්නා වී ඒවා හොඳම වී වෙන්න ඕන නැත්නම් ඉතින් බොල් මේ ඉස්සර පස්සේ පැල වෙන්නේ නැහැ නේද වැඩක් නැහැ අස්සන්න අඩු වෙනවා තේරුණාද right අපේ වෙලාවත් ඉවර වෙගෙන එනවා ඔ මම ප්‍රශ්න කීපයක් දෙන්නම් මේ පාඩම ආයිමත් තියෙනවා හොඳේ අද භාගය කරන්න මේ මෙන්න ප්‍රශ්නය ජලය දූෂණය වීමේ ආකාර ජලය දූෂණය වීමේ ආකාර මොනවාද මේ මොයල හොයලා ලියන්න ඕන කරුවක් දාලා ලියමු ජලය දූෂණය වීමේ ආකාර අංක දාගන්න අන්තවලින් ඔව් මේක ගෙදෙද්දි කියන්නේ අංක දාගන්න ඔයාලා අටක් විතර අංක අටට වෙනකන් දාගන්න රූලක් කර රූලක්
රූප සටහන් එකතු කරන්න මේවා යටින් අලවන්න නේද වාර්තා ඒව තියෙන ඕනතරම් මේ මෑත කාලේ ලංකාවෙත් එකක් සිද්ධ වුණා නේ අර නැවක් මුහුදුපත් වෙලා ජලයේ දූෂණය වුණා ඒ වගේම ගම් වතුරට තෙල් කාන්දු වෙලා මතකද කොළඹ නේද ජලයේ දූෂණය වුණා ඒ වගේම රසායනික ද්‍රව්‍ය වලින් ජලයේ දූෂණය ඒවා පින්තූර කෘෂිකර්මාන්ත වලින් කරන රසායනික ද්‍රව්‍ය නිසා ජලයේ දූෂණය ඕ ඒකට පිටුවක් තියන්න ඕ ඉතින් ඒකට පිටුවක් තියන්න ඊළඟ තරුවක් දාලා කියන්නේ ඊළඟ පිටුවේ ආ එකතු වෙලා හරි ජලය හා බැඳුණු जालय हा बैंदुनु सांस्कृतिक अंग जालय हा बैंदुनु सांस्कृतिक अंग නැත්තම් වරහට යන සිරිත් පිළිම හැබැයි ජලය හා බැඳුණු ඒවා වෙන්න ඕන ජලය හා බැඳුණු ජලයත් එක්ක සිංහල අලුත් අවුරුදු කාලයට සිංහල අලුත් අවුරුදු කාලයට ඉඳ සමග කණු දෙනු කිරීම ඔබට හරි ටග්ගල යන මාතෘකාව ලියා ගන්න අපේ වෙලාව ඉවරයි අවුරුද්දට ස්නානය Good night.